Lollipop Essay Review channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. The Double Chinese Drama එකේ 8 වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස ඉවර වුණේ වන්නින් කුමරිය රාජ්‍ය සභාවට ඇවි ජියාන් ලි ෂෙන්යුරෝන්ගේ බිරිඳ වගේ කිව්ව තැනින්. ඉතින් දැන් හැමෝම ඉදිරියේදී කියන්න ගන්නේ ජෙන්වී ශාලාවේදී හරියට ඉගෙන ගත්තේවත් නැතුව අගනුවරට ඇවි විභාගයේ පළමු තැන අරගෙන මේ විදියට ගෞරවයක් ලබා ගත්තේ විනිසුරු ෂුව ආරක්ෂා කරන්නද ඒ නිසා ඇයි ජියාන්ලි වෙන්න බෑ ෆන් වෙයි කියලා. එතකොට හැමෝම කෑ ගහන්න ගන්නේ මහරජුව ජියාන්ලි රැවට්ටුව කියලා. ඊට පස්සේ තමයි ජියාන්ලි හඬ අවදි කරන්න ගන්නේ. ෆන් වෙයි හුවයිෂියන් නගරේ අයව අඳුරනවා. ඉතින් ඒ නිසා එයාලගෙන් ඇය ෆන් වෙයිද ජියාන්ලිද කියලා අහලා දැනගන්න පුළුවන් කියලා. එතකොට වන්නින් කුමරිය කියන්නේ ඇයත් සමග ඒ පිරිස මේ කුමන්ත්‍රණ වලට සම්බන්ධ ඇති කියලා. ජියාන්ලි නැවත කියන්නේ මැරිච්ච කෙනෙක් එක්ක සංසන්දනය කරලා ඇයව විනාශ කරන්න හදන්නේ කියලා. කොහොම හරි වන්නින් කුමරිය ඇත්තටම ඇය ෆන් වෙයි කියලා ඔප්පු කරන්න සාක්ෂි අරගෙන ආවා කියලා සභාවට ජෙන්වී ශාලාවේ ස්වාමිදුවව ඉදිරිපත් කරනවා. ඉතින් අර ජෙන්වී ශාලාවේ ප්‍රධානියා කියනවා මේ ඉන්නේ සැබෑ ජියාන්ලි නෙමෙයි, ඇය හැදී වැඩුණු හැටි අවුරුදු 10ක්ම දැක්ක කියලා. ඉතින් ඇත්ත ජියාන්ලි කොහෙද ඇහුවාම ඇයව මරා දැම්මා කියලා අර කාන්තාව කෑ ගහන්නේ. ඉතින් ජියාන්ලි අහන්නේ ඇය ඇත්ත ජියාන්ලිව මැරුවා නම් සිරුර කොහෙද, කොහොමද මැරුවේ, මෙච්චර තවස් මේ ගැන කියන්නේ නැතුව ඉඳලා එක පාරටම මේ දේවල් කියාගෙන ආවේ ඇයට මඩ ගහන්න ඕනේ නිසාද කියලා. ඒ වගේම ජියාන්ලි මහරජුට පැමිණිලි කරන්නේ ඇයට මඩ ගහන්න ඕනේ නිසා කවුරු හරි පැමිණිලි කරලා ඇත්තේ ඒ නිසා ඒ ගැන හොයන්න ජෙන්වී ශාලාව වගේ තැනක කෙනෙක්ට තව කෙනෙක් ආදේශ කරන්නේ කොහොමද, අනික ඇගේ සේවිකාව වන ටොන්වත් ආදේශ කළා කියලාද හිතන්නේ, ටොන් කොච්චරනම් පක්ෂපාතී කෙනෙක්ද කියලා තාත්තා හොඳටම දන්නවා. මාත් එක්ක ජෙන්වී ශාලාවටම දුක් විඳින්න අය ආවා. ඉතින් මම වංචාකාරයෙක් නම් මට මේ විදිහට ඇය යන්න දෙන්නේ කොහොමද, ඉතින් ඇයි ජියාන්ලි කියලා ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ පෙන්නන්නේ රාජ්‍ය සභාවට එන්න කලින් ආදිපාද සූව ඇයට හම්බ වුණ වෙලාවේදී ඔහු ජෙන්වී ශාලාවේ ප්‍රධානියව නිදහස් කළා. ඒ නිසා ඇයට පරිස්සම් වෙන්න කිව්වා. ඉතින් ඇයි නිදහස් වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ජියාන්ලිට විරුද්ධව පාවිච්චි කරනවා කියලා දන්න නිසාම ඇය ආදිපාද සූට කියන්නේ ජෙන්වී ශාලාවේ කෙනෙක් කින්නවා ඇයව හොයාගන්න උදව් කරන්න කියලා. ඔන්නේ අනුව මේ කාන්තාව රාජ්‍ය සභාව ඉදිරියට එන්නේ ලූජි මේ කාන්තාවට අතීතයේදී ස්වාමිදුව එක්ක කරපු දේවල් නිසා ඇයගේ ජීවිතේ පේරගන්න ලැබෙන අවසාන අවස්ථාව කියමින් ජියාන්ලිට පක්ෂව සාක්ෂි ලබා දෙන්න කිව්ව නිසා. ඒ අනුව හැමෝම ඉදිරියේ මේ ඉන්නේ ජියාන්ලි විදියට පිළිගන්නකොට ජෙන්වී ශාලාවේ කාන්තාව පිස්සුවෙක් වගේ කෑ ගහන්න ගන්නේ. ඊට පස්සේ වන්නින් කුමරිය කරන්නේ දැන් තියෙන එකම තුරුම්පුව තමයි යුරෝන් වසර ගාන ෆන් වෙයි සමග හිටපු කෙනා නිසා ඔහුට කියන්නේ ෆන් වෙයි විදියට ඔප්පු කරන්න කියලා. ඉතින් ඔහු මහරජු ඉදිරියට ඇවිත් ජියාලි දිහා ටිකක් වෙලා පලාගෙන ඉඳලා ඇය සමග හිනා වෙලා ඇය ෆන් වෙයි කියලා ප්‍රතික්ෂේප කරලා දානවා. ඉතින් වන්නින් කුමරියට ඔහු කියන්නේ ෆන් වෙයි මැරිලා ඇයට ජියාලි සමාන වුණත් මේ ෆන් වෙයි නෙමෙයි, ඔහුගේ බිරිඳ අඳුරගන්න බෑ කියලා රජු ඉදිරියේ අපහාස කරන්න එපා කියලා. එතකොට වන්නින් කුමරියට සැබෑ ජියාන්ලිගේ අස්ථි පරීක්ෂා කරලා බලන්න ඕනි කියනකොට ප්‍රධාන ලේකම් ටිකක් බය වෙලා බලන් ඉන්නේ. ඔහු ළඟටද ගිහින් වන්නින් කුමරිය කියන්නේ ඇටකටු පරීක්ෂා කරලා සැබෑ දියණිය කවුද කියලා හොයාගන්න පුළුවන් කියලා. ඒත් ප්‍රධාන ලේකම් හිනා වෙමින් කියන්නේ ඔහුට පරීක්ෂා කරලා බලන්න ඕනේ නැහැ, මේ ඉන්නේ ඔහුගේ සැබෑ දියණිය, තමන්ගේ පවුලේ අයවත් ඔහුට අඳුරගන්න බැරි නම් ජියාන් පවුලේ මුතුන් මිත්තන්ට ඔහුට මුහුණ දෙන්න බැරි වෙයි. හුවයි ෂියන් නඩුව අවසන් නිසා ජියාන්ලිව ගෙදර අරගෙන යනවා කිව්වහම වන්නින් රජුට විරුද්ධව අස්ථි පරීක්ෂා කරන්න හදනකොට රජුට තරහ ගිහින් ඇය නොසැලකිලිමත්ව හැසිරෙන නිසා ඇයගේ කුටියට අරගෙන යන්න කියනකොට ඇය රාජ්‍ය නියෝගයේ පිළි නොගෙන සෙබළුන්ටත් පහර දීලා සෙබළේකේ කඩුවකින් ජියාන්ලිට පහර දෙනකොට ප්‍රධාන ලේකම් මැදට පැනලා ඇව බේරගන්න ගියහම ආදිපාද සූ ඇවිත් තමයි ඔහුගේ පවානේ කඩුපහර ගහන්න නොදී බේරගන්නේ. ඉතින් වන්නින් කුමරියගේ මේ හැසිරීමත් එක්ක ඇයට ඇගේ කුටියෙන් පිටවීමට රජු තහනම් කරනවා. ඇයව කුටියට අරගෙන ගියහම ආදිපාද සූද රාජ්‍ය සභාවෙන් පිට වෙලා යනකොට ඇය දිහා බලන් ඉඳලා යන්නේ වගේම ඇයද හුදියා බලාගෙන ඉන්නකොට ජූරොන්ද ජියාන්ලි දිහාම බලන් ඉන්නවා. ජියාන්ලි රාජ්‍ය සභාවෙන් ඇවිත් මුලින්ම යන්නේ ආදිපාද සූව හොයාගෙන. ඔහු ඇයව දැකපු ගමන් ඇයගේ වැඩ ගැන ප්‍රශංසා කරන්න ගන්නේ. ඒත් ඇය අවුලෙන් ඉන්නවා කියලා තේරුණාම මේ ගැන අහනකොට
ඇයගේ උදව්වක් ඉල්ලනවා ශින්චෙන්වල තියෙන සොහනක ඇටකටු ඉවතට අරගෙන වෙන තැනක භූමදාන කරන්න කියලා. ඔහු අහන්නේ එතන භූමදාන කරලා ඉන්නේ කවුද කියලා. ඉතින් ඔහු ප්‍රශ්න කරන්න ගන්න නිසා ඇය එතනින් යන්න හදනකොට ඔහු නැවත නවත්තලා කියන්නේ තනියම ශින්චෙන් කන්දට යන්න කම්මැලි, ඒ නිසා ඇයට ඔහුත් සමග එන්න කියලා. ඉතින් ඇයවත් එක්කගෙන ශින්චෙන් කන්දට ගියාම ආදිපාදසූ අහන්නේ මෙතන ෆන් ෆේකේ සිරුර තැන්පත් කරලා නැද්ද කියලා. ඉතින් ෆන් ෆේ කියන්නේ හැමෝම ඉදිරියේ අපවිත්‍ර කාන්තාවක්. ඉතින් ඇය දුක්ඛිත ජීවිතයක් ගත කරලා තියෙන්නේ. වන්නින් මේවල හරන්න හදන නිසා වෙන තැනක වලලන්න ඕන කිසිම කෙනෙක්ට ඇයට කරදරයක් කරන්න බැරි වෙන්න කියලායි කියන්නේ. ඉතින් දැන් ෂුලි කියන්නේ ඇයගේ සැබෑ අනන්‍යතාවයේ නැති කෙනෙක්, මේ නිසා ඇය තමන් ගැනම කියමින් අඩන්න ගන්නවා වගේම සැබෑ ජියාලි ගැනත් කියමින් අඩන්න ගන්නේ ඇය අවුරුදු 10ක් ජෙන්වි ශාලාවේ දුක් විඳ කියලා. ඉතින් ඇය ආදිපාද සූට කෙලින් ඇය ෂුලි නොකියුවත් ඔහු ඇය ගැන කොහොමත් දන්න නිසා ඇයට කියන්නේ අද ඉඳලා කිසිම කෙනෙක්ට බය වෙන්න එපා කියලා. ජූරොන් වෙන්නින් කුමරිය ළඟ රෑ වෙනකන් තනින් වැටිලා ඉඳලා ඇය ඔහු ඇතුළට ගත්තාම කම්බුල් පහරක් දෙනවා රාජ්‍ය සභාවේ ඉදිරියේදී ඇයගේ පැත්තට කතා නොකළ නිසා. එතකොට යූරොන් ඇයට කියන්නේ ඒ විදියට ෆන් ෆේ ගැන කිව්වා නම් ඔහු කරපු දේවල් එළි වෙනවා වගේම ඒකට ඔහුගේ අම්මා නංගි වගේම වන්නී කුමරිය පවා හෙළි වෙයි, ඒ නිසා කිව්වේ නැති කියලා. ඊට පස්සේ චෙන් රජු නමින් හඳුන්වන පුද්ගලයා තම සෙබළුන්ට කියන්නේ දැන් ජෙන්ගියුන් අල්ලගන්න කාලේ ඇවිත් කියලා. ඒ වගේම වන්නින් කුමරියට එළියට එහෙම තහනම් කරලා කියලා දැනගත්තාම ඇය ගැන ඌට කලකිරීමක් ඇති වෙන්නේ. ඉතින් මේ චෙන් රජු කියන කෙනා වන්නින් කියා මහරජුගේ සහෝදරයෙක් වෙනවා. දැන් රන් ආකරේ වහලා දාලා නිසා ඌට එන මුදල් ලබා ගැනීමේ මාර්ගයේ වැහි ගිහින් හින්දා මහරජු ඌට පළකහා මුදල් ලබා දෙයි කියලා කියන්නේ. විනිසුරුෂු යේ පවුලේ නිවසේදී වෙදදුරෙක්ගේ ප්‍රතිකාර හරහා රෝගේ සුව කරන්න උත්සාහ කරන්නේ. ඉතින් වෙදදුරා කියන්නේ ඌගේ හිතේ ලොකු වේදනාවක් තියෙනවා දරුවන් අහිමි වීම, වද හිංසාවලට ලක්වීම නිසා ඇති වුණ හිතේ වේදනාවට මනස ව්‍යාකූල වෙලා මේ නිසා සුවවීමට කාලයක් යයි කියලා. ඊට පස්සේ පෙන්නන්නේ වෙන්ජ චියන් ලී හා හුවයි ෂියන් වැසියන්ට ස්තුති කරලා උත්සවයක් තියෙන නිසා එතනට ඇවිත් ආදිපාදසූ ඇයට ආරාධනා කරා කියලා කියනවා. ඒ අනුව ඇය ඔහුව මුණගැහෙන්න ගිහින් චියන් ලී ඔහුට ස්තුති කරනවා. පතලි හිටපු නිලධාරීන් හතර දෙනා නිදහස් කරා වගේම ඩින්චෝ පලා ගිය අයට උදව් කිරීම හා වන්නින්ගෙන් බේරෙන්න ජෙන්වීවල හිටපු කාන්තාව හොයලා දුන්න එකට. ඊට පස්සේ කොහොම හරි චියන් ලී ඔහුට විනිසුරුෂුගේ අසනීපයට වෙදදුරෙකු හොයලා දෙන්න කිව්වහම ආදිපාද සූට තරහක් එන්නේ ඔහු සමග කතා කරන්න නෙමෙයි ආවේ, හැමදාම වගේ උදව් ඉල්ලන්න කියලා ඇය දුන්න වයින් කෝපයත් විසි කරලා දානවා. ඊට පස්සේ පෙන්නන්නේ ෂූරන්ට වන්නින් කුමරියගෙන් ලිපියක් ඇවිත් තියෙනවා. ඒ නිසා ෂූරන් ඇයව බලන්න මාලිගාවට යන්නේ. ඉතින් වන්නින් කුමරිය ෂූරන්ට මාලිගාවේ අවතාරයක් ඉඳලා කෙනෙක්ගේ ඇඟට ඇතුල් වෙලා පිරිසව මරා ගත්තා. ඉතින් ඔබ බිසව මේක හොයා ගත්තේ. ඒ නිසා රජතුමා මරණීය දණ්ඩනය පවා ලබා දුන්නා. වන්නින් කුමරිය මේ විදියට කතාවක් කියන්නේ උපබිසව චූරන්ගේ ඥාති සහෝදරියක් නිසා ඇය ඕනකමින් මේ දේවල් කළේ. ඒ විදියටම ජියන් ලීවත් නිවසෙන් පන්නලා දාන්න ඇයගේ ඇඟෙත් අවතාරයක් ඉන්නවා කියලා කතාවක් ගොතා ගන්න අදහසක් දෙන එක. ඒ වගේම ඇය කියන්නේ භූතියව එළවන්න වෙන්නින් කුමරිය කෙනෙක්ව දන්නවා ඇයගේ ගෙදර මේ ප්‍රශ්නේ විසඳන්න උදව් කරන්න හදන්නේ කියලා. ඉතින් ෂූරන් දන්නවා වන්නින් කුමරියටත් ජියන් ලී ඉවත් කරන්න උවමනාව තියෙන්නේ කියලා. ඊට පස්සේ පෙන්දනවා මහරෑ පාරේ ගමන් කරමින් හිටපු පුද්ගලයින් කිහිප දෙනෙක්ව එක පාරටම ගිනිගෙන දැල්විලා යනවා. මිනිස්සු කතා වෙන්නේ වන්නින් කුමරිය සිරාඩස්සියේ ඉන්න නිසා ඒ විදියට දෙවිය කෝප වෙලා කියලා. ආදිපාදසෝ මේ වෙන දේ ගැන ඔහුගේ සේවකයින්ට කියන්නේ කවුරු හරි ඕනකමින් කරපු දෙයක් කියලා. මේ ගැන ජියන් ලීට කියන්න ඕනෙද කියලා වෙන්ජි අහනකොට ඊයේ සිද්ධියෙන් පස්සේ ආදිපාදසූ තාම ඇය සමග කතා නොකරන නිසා කියන්නේ ඇයට ඕක කිව්වට ඇයි පිටතට යන්නේ නැතුව ඉන්නේ නෑනි කියලා. ඒ වුණත් ජියන් ලීට ඕ ලිපියක් එවලා තියෙනවා පිටත නොසන්සුන් මේ නිසා එළියට යන්න එපා කියලා. ෂූරන් වන්නින් කුමරියගේ කීමට අධිරාජයාගේ දෛවඥාව හොයාගෙන යනවා. ඉතින් ඇය ඇතුළට ගියාම දකින්නේ ඇයගේ සිතුවමක් ඇඳලා තියෙනවා. ඒ වගේම තාත්තා ඇය තරුණ අවදියේදී මේ වගේ සිතුවමක් ඇඳපු පුද්ගලයෙකුට හොඳටම පහර දෙනවා ඇය ඉදිරියේදීම. ඒ අය ආදරේ කරපු කෙනා කියලා නම් හිතාගන්න පුළුවන්.
චූරන් සිතුවම දිහා බලන් ඉන්නකොට අර දෛවඥයා එළියට එනවා. ඔහු නමින් ලියූ වෙන්කයි. ඔහුව දැක්ක ගමන් චූරන් හොඳටම බය වෙලා පැනලා යන්න හදනකොට ඔහු ඇයවල්ල ගන්නවා. එතකොට ඇයගේ තරුණ වියේ සිතුවීමක් පෙන්වන්නේ. චූරන් ප්‍රධාන ලේකම්ව විවාහ කරගෙන හිටපු කාලයේදී මොහු ළඟට එනකොට ඇයගේ සිතුවම හැමතැනම ඇඳලා තියෙනවා දකින්නේ. කොහොම හරි ඇය දැන් ජියාන් මහත්මිය නිසා ඇයව බලන්න ඉන්නපා කියනවා වගේම ඇය ඔහුව වැඳ ගන්නවා. ඊට පස්සේ ඔහු එකපාරටම අවදි වෙනකොට ඔහුව වැඳලා දාලා තියෙනවා දකින්නේ. ඉතින් ෂූරන් කරන්නේ ඔහු හිටපු කාමරේ ගිනි තියලා දාලා එන එක නැවත ඌට ඇයව දකින්න ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් වසර ගානක් ගිහින් ඔහු පිච්චුන තුවාල සමග තවමත් ජීවත් වෙනවා දකින්න ෂූරන් නැවත ගෙදර එන්නේ කිසිම දෙයක් හිතා ගන්න බැරුව. මේ අතරෙදි පෙන්නන්නේ ජියාන් පවුලේ ඉන්න යන්බන්ට කැමති වෙලා හිටපු යූ දැන් යන්බන්ව විවාහ කරගෙන නිසා නැවත ගෙදර එනවා. ඉතින් යූගේ දෙමව්පියන්ට ඇය යන්බන් සමග සතුටින් ඉන්නවා කියලා කිව්වත් ඔවුන් දකින්නේ ඇයගේ අතේ තලුන තුවාල තියෙනවා. ඉතින් යන්බන් පහර දීලාද කියලා අහනකොට ඇයට මතක් වෙන්නේ යන්බන් තවමත් ජියාන් ලී ගැන හිතමින් ඉන්නේ. ඇය අගනුවරට ඇවිත් කියලා දැනගත්තාම පිස්සුවෙන් වගේ හැසිරෙන්න ගන්නකොට ජූ ඔහුගෙන් අහන්නේ රුවෝයාව මදිවට ජියාන් ලී ගැනත් හිතනවද කියලා. කොහොමාරි ජියාන් ලී ගැන කතා කරන්න ගිහින් බහින් බස් වීමක් ඇති වෙලා ඇයට ඔහුගෙන් ගුටි කන්න සිද්ධ වෙනවා. මේ අතර රුවෝයාවට සේවිකාවක් ඇවිත් කියන්නේ ජූ ගෙනියපු තෑවැත්ත යන්බන් පිළි අරගෙන නැහැ, ඔහු ඇයට පහර දෙනවා කියලා. මේ නිසා රුවෝයාව හිතන්නේ යන්බන් ඇයට තාමත් ආදරය කරනවා කියලා. මේ අතරේදී යන්බන් රුවෝයාව මුණගැහෙන්න ලිපියක් කියවලා තිබිලා මේ ගැන යූටත් ආරංචි වෙලා තියෙනවා පෙන්නන්නේ. ඊට පස්සේ පෙන්නනවා ජියාන්ලි පවුලේ මුතුන් මිත්තන් සඳහා අකණ්ඩව පවත්වන ඔවුන්ව සිහිපත් කිරීමේ උත්සවයට පවුලේ කට්ටිය සහභාගී වෙලා ඉන්නවා. ඉතින් මේ වෙලාවේදී එක්තරා කාන්තාවක් කෑ ගහමින් ආවහම චූරන් කරන්නේ ඇයට ගහන එක. කොහොම හරි මේ කාන්තාවව සේවකයින් එතනින් නිවතට අරගෙන යනකොට ජියාන්ලි ඕනකමින් බලාගෙන ඉඳලා රුවෝයාවගෙන් මේ කාන්තාව කවුද කියලා ඇහුවාම හූ නැන්ද කියලා දැනගන්නවා. ඒ වගේම මේ කාන්තාව මිහිකාරියක් වෙන අතර ප්‍රධාන ලේකම්ගේ බිරිඳක් වෙනවා. ඒත් නීතියානුකූල බිරිඳක් වෙන්නේ නැති නිසා සමාජයෙන් එක එක කතා අහන්න ලැබිලා ඇයට ඉපදෙන්න හිටපු දරුවව ආච්චි තියාගන්න අකමැති වෙලා තියෙනවා. මේ නිසා දරුව ගබ්සා කරන්න හදනකොට ජියාන්ලිගේ අම්මා නවත්තලා දරුවව බේරගෙන තියෙන්නේ. ජියාන්ලිගේ අම්මා මැරුණට පස්සේ ෂූරන් පවුලට එකතු වුණාම දේවල් වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනකොට හූනැන්දගේ දියණිය තරමක වයස්ක දරුවෙක් වෙනවා. ඇය අම්බෙන් දියේ කිලිලා මැරිලා තියෙනවා. එදා ඉඳලා තමයි හූනැන්ද මේ විදියට පිස්සුවෙන් හැසිරෙන්න අරගෙන තියෙන්නේ. මේ නිසායි ඇයව දරුමඩුවේ හිර කරලා දාලා තියෙන්නේ. මුතුන් මිත්තන්ගේ පන්සලේ ඉඳලා ගෙදර යන අතරේදී ජියාන්ලි ඉන්න කරත්තේ අශ්වයා පැනලා ගිහින් රථේ එක්කම නතර වෙනවා. ඉතින් ඇය මගේ ඉන්න අතරේදී රුවෝයාව එතනින් යනකොට ඇයව දාගෙන යනවා වගේම සේවකයෝ දෙන්නට ජියාන්ලිගේ කරත්තේ හදාගෙන නැවත එන්න කියලා කියන්නේ. ඇයව කරත්තේ හිටපු පුද්ගලයා එක්තරා තැනකට එක්කගෙන යනවා. එතනදී ජියාන්ලි දකින්නේ යන්බන් ඉන්නේ කියලා. ඒ වගේම ජියාන්ලි පැනලා යන්න හදනකොට ඇයට පහර දීලා සිහිය නැති කරලා දානවා. ඇයට නැවත සිහිය එනකොට පැඳලා දාලා ඉන්නේ වගේම යන්බන් රුවෝයාවවත් රවට්ටලා තමයි මේ තැනට ජියාන්ලිව ගෙන්නගෙන තියෙන්නේ. ඉතින් ඔහුට ජියාන්ලිව මරන්න ඕන නිසායි ඇයව මෙතනට ගෙන්නගෙන ඇයව රහසේම මරලා දාලා නොදන්න ගානට ඉන්න හදන්නේ. ඒත් මේ ගැන රුවෝයාව උගෙන් දැනගත්තාම ගොඩක් කලබල වෙනවා. මොකද ඔහු කලින් දවසේ මුණ ගැහුණාම කියලා තියෙන්නේ දෙන්න පැනලා යමු වගේම ජීවත් වෙන්න මුදල් හොයාගන්න ජියාන්ලිව අල්ලගෙන විශාල මුදලක් ලබාගමු කියලා. ඒත් දැන් තමයි රුවෝයාවට තේරුම් යන්නේ ඔහුට ඕන කරන්නේ ජියාන්ලිව මරලා දාන්න කියලා. මේ නිසා ඇය පැනලා යන්න හදනකොට ඇයට පහර දීලා සිහිය නැති කරලා දානවා. ජියාන්ලි ළඟට ඔහු ගියාම කියන්නේ එදා මාලිගාවේදී ඇය ඔහුව හා යුව අහු කරන්න උගුලක් ගැටෙව්වේ කියලා. ඉතින් ඇයත් ඔහු වගේම උගුලකට අහු වෙලා හිටියේ කියලා පැහැදිලි කළත් ඔහු පිළිගන්න සූදානම් වෙන්නේ නැහැ. ඉතින් ඔහු ඇයට හිරිහැර කරන්න හදනකොට ජියාන්ලි රුවෝයාව ඔහුට කැමති නිසා මේ දේවල් කරන්න එපා කිව්වත් ඔහු කියන්නේ
රෝයාව උගරන ඕන දෙයකට සමාව දෙන්න නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. මේ වෙලාවේදී රෝයාවට සිහිය ඇවිත් වෙන දේවල් දිහා බලන් ඉන්න ගන්න අතර යන්බන් ජයල්ලීට කරදර කරන්න හදනකොට රෝයාව ඇවිත් ඔහුගේ ඔළුවට ගලකින් ගහලා ඇයව බේර ගන්නවා. රෝයාව අඬන්න ගන්නවා ඔහු මැරුණා කියලා හිතලා. ඒ ජයල්ලි ඔහුව පරීක්ෂා කරලා බලලා ඔහු මැරිලා නැති නිසා මේ වගේ අය නිසා අඬන්න එපා කියලා පිට වෙලා යන්නේ. ඒ වගේම යන්න කලින් කියන්නේ මේ වුණ දේවල් රෝයාවට යන්බන්ගේ පවුලේ අයට පැහැදිලි කරන්න වෙයි. ඔයා තමයි මාවත් මෙතනට ගෙනාවේ කියලා. ඉතින් දෙන්නම එතනින් පිට වෙලා ගියාම යුන් මෙතන කලින් ඉඳලා හැංගිලා ඉඳලා තියෙන නිසා යන්බන්ගේ හුස්ම වැටෙනවද කියලා ළඟට ඇවිත් පරීක්ෂා කරලා බලනවා. රෝයාව රෑ වෙලා ගෙදර ඇවිත් තියෙන්නේ ලේ පෙරාගෙන කියලා දැනගත්තාම ශූරන් රෝයාවගෙන් හැමදේම අහලා දැනගෙන ඇයට ශූරන් බනින්න ගන්නවා. ඉතින් උනදේ එක්ක ශූරන් රෝයාවට එළියට අනේක තහනම් කරනවා. මේ අතරෙදි පෙන්නන්නේ යන්බන් නිවසට එක්කගෙන ඇවිත් තියෙනවා වගේම ඔහු කෝම තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ඉතින් අර යූ ඇයගේ නැන්දම්මට කියන්නේ ජියාලි ඔහු ළඟ මේ සිදුවීම වෙනකොට හිටියේ කියලා. මේ නිසා මේ කාන්තාව ජියාලිව හොයාගෙන ජියාන් නිවසට පැමිණෙනවා. ඉතින් ඇය ප්‍රධාන ලේකම් ඉදිරියේදී ජියාලි යන්බන්ගේ අනතුරට වග කියන්න ඕනි කියලා කෑ ගහන්නේ. කොහොම හරි වෙන්ජි ආදිපාද සූටත් කියනවා ජියාලි කරදරයක ඉන්නේ කියලා. ඔන්න ජියාන් මැඩම් ඉදිරියේ මේ ප්‍රශ්නය ගැන කතා කරන්න කට්ටිය එකතු වෙලා ඉන්නවා. ඉතින් ජියාලි හැමෝම ඉදිරියේ කියන්නේ යන්බන් ඇයට ලිංගික අතවර කරන්න හැදුවා රෝයාව ඇවිත් ඇයව පේරගත්ති කියලා. ඒක කිව්වහම ශූරන් කියන්නේ රෝයාවව ඇය වැඩකට එළියට යවුවා ඒ දේවල් කරන්න ඇයි කියේ නැහැ කියලා. රෝයාව ආච්චි ඉදිරියට ඇවිත් මොකුත් නොකිය ඉන්නකොට ජියාලි ඇයව බේරගත්ත ඇති කියන්න කිව්වත් ඇය සද්ද නොකර ඉන්නවා ශූරන් රෝයාවට ඇත්ත එලි කරන්න එපා කිව්ව නිසා. ඒ වගේම ජියාලි රෝයාව ඇයව එතනට එක්කගෙන ගියේ කියලා නොකියා ජියාලිව ඇය බේරගත් එක විතරක් හැමෝම ඉස්සරහා කියන්නේ. මොකද ඇය එහෙම කිව්වොත් රෝයාව ඒක පිළිගන්නේ නැති නිසා. රෝයාව බයෙන් කිසි දෙයක් නොකිය ඉන්නේ. කොහොම හරි අන්තිමටම ජියාලි වැරදිකාරයා කියලා ඇයට දඬුවම් කරන්න අරගෙන යන්න හදනකොට රෝයාව බලන් ඉන්න බැරි කමටම අම්මා කියන දේවල් පවා අහන්නේ නැතුව ආච්චිට හා තාත්තට කියනවා ජියාලි කියපු දේවල් ඇත්ත. ජියාලිට ඔහු හිරිහැර කරන්න හැදුවා ඒක බලන් ඉන්න බැරි තැන පහර දුන්නේ කියලා. ඉතින් ප්‍රධාන ලේකම් යම්බන්ගේ අම්මට කෑ ගහන්නේ ජියාලි වෙනුවෙන් යුක්තිය ඉල්ලනවා කියලා. ඒක අහපු ගමන් බය වෙලා යන්බන්ගේ අම්මා සිය නැති වෙලා වැටෙනවා. ඒ වගේම ශූරන් රෝයාව දිහා තරහින් බලන් ඉන්නවා ඇය කියපු විදිහට දේවල් කළේ නැති නිසා. ජියාලි ඊට පස්සේ ආදිපාදසූව හම්බ වෙන්න යන්නේ. ජියාලි විනිසුරු ශෝකේ රෝගයට ප්‍රතිකාර කරන්න වෙදුදුරෙක් හොයාගන්න කියලා තිබුණත් තව මේ කෙනාව උට හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඔහු කරන කැපවීමට ඇය ස්තුති කිරීමක් වශයෙන් ඔහු සමග වයින් වීදුරුවක් පානය කරනවා වගේම ඇය හරියට නිදාගෙන නැති නිසා නිදිමතක් තියෙනවා කිව්වහම ඇයට නිදා ගන්න පවා ආදිපාද සූයිට දෙනවා. ඉතින් ඔහු කරන්නේ ඇය ළඟට වෙලා ඇය නිදන් ඉන්නකොට ඇය දිහා බලාගෙන ඉන්න එක. ඇයගේ අතේ තැලුම් තුවාල තියෙනවා දැකලා ආදිපාද සූ ඇයට විසිල් එකක් දෙනවා. කරදරයක් වුණාම පිබින්න එතකොට ඔහුගේ අටත් සේවකයෙක් ඇවිත් ඇයව ආරක්ෂා කරයි කියලා. රෝයාවට අම්මා එක්ක ලොකු තරහක් තියෙන්නේ. ඇය කවදාවත් රෝයාවට කැමති දේවල් කරන්න දුන්නේ නැහැ. මේ නිසා ඇය කැමති දේවල් විතරයි අද ඉඳලා කරන්නේ. අම්මට ඇයට විවාහ වෙන්න කියලා බල කරන්න එපා. ඇය යන්බන්ට කැමති වුණේ ගෙදරින් පැනලා යන්න තියෙන උවමනාවට. ඉතින් ඇයගේ හැම හැසිරීමකටම හේතුව අම්මා කියලා කෑ ගහනකොට ආච්චි ශූරන්ට රෝයාවට බනින්න ඉඩ නොදී රෝයාව කැමති දේවල් කරන්න ඉඩ දෙන්න කියන්නේ. ශූරන් රෝයාව තනියම මුණ ගැහිලා කියන්නේ ජියාලි ඇයගේ හිත වෙනස් කළ නිසා තමයි මේ හැම දෙයක්ම වෙලා තියෙන්නේ කියලා. ඉතින් රෝයාව කියන්නේ ජියාලි එහෙම කෙනෙක් නෙමෙයි. අම්මට හැමදාම ඕනේ උනේ ජියාලිව විනාශ කරන්න විතරයි. මගේ හැඟීම් ගැන කිසිම දෙයක් කවදාවත් හිතුවේ නැහැ. ඔයාට අවශ්‍ය දේවල් විතරයි කරේ කියලා කෑ ගහනකොට ශූරන් ඇයට කම්බුල් පහරක් ගහනවා. ඒ වගේම රෝයාව අම්මට තරහින් කියන්නේ අනිත් අයගේ මලසිරු රූටින් ඉහලට යන්න ඕනේ නැහැ, විවාහ වෙන්නෙත් නැහැ කියලා.
රෝයාවුගේ මේ හැසිරීම නිසා ශූරන් උපවිසව මුණ ගැහිලා ඒ ගැන කියනවා වගේම ඇයට වන්නින් කුමරිය සමග එකතු වෙලා වැඩ කරන්න ඕනි වෙනවා. වන්නින් කුමරියගේ සතුරා ජියන්ලි නිසා ඇයට වන්නින් කුමරිය සමග එකතු වෙලා වැඩ කරන්න ඕනි වෙනවා. ඊට පස්සේ පෙන්නන්නේ ජියන්ලිට අධිපාද සුව දුන්න විසිල් එක පිඹලා උදව් ගන්න හදන එක. ඉතින් එකපාර පුද්ගලයෙකු ඇය ළඟට ආවහම මතක් වෙන්නේ ඔහු ගෙදර උයන් පල්ල කියලා. ඉතින් ඔහු වසර 7ක් ඉඳලා මේ ගෙදර වැඩ කරනවා කියලා කියන්නේ. ඒ අනුව දැන් ඔහුද අධිපාද සූගේ සේවකයෙක් කියලා දැනගත්ත නිසා ශූරන් යනේන තැන් ගැන ඔහුට අවධානයෙන් ඉන්න කියනවා. ශූරන් ඇයගේ තාත්තව මුණ ගැහෙන්න ගියාම ඔහු ඇයට බනින්න ගන්නවා. ශීපවුල එක්ක ඇති කරගන්න හදපු සම්බන්ධය රෝයාව විවාහයට අකමැති වුණ නිසා විනාශ කරලා දැම්ම කියලා. ඒ වගේම ඇයට මතක් කරලා දෙනවා ඔහු ඇය යාළු වෙලා හිටපු චිත්‍ර ශිල්පියා එක්ක පැනල යන එක නවත්තලා අද ප්‍රධාන ලේකම්ගේ බිරිඳ බවට පත් කළේ ඔහු. ඒ නිසා ඒකට ස්තුති කරන්න ඕන කියලා. ඒ වගේම ශූරන්ට මතක් වෙන්නේ ඒ විවාහය කරගන්න ඇය තාත්තගේ කීමට ජියාලේගේ අම්මගේ රෝගය වැඩි වෙලා තියෙන වෙලාවක ඇයගේ මරණය ඉක්මන් කරලා මේ තනතුර ලබා ගත්තේ. ඉතින් ඇයට දැන් මතක් වෙන්නේ ඇය දුවව වෙනස් කළා වගේ එදා තාත්තා ඇයව වැරදි පාරේ යැව්වේ කියලා. මේ නිසා ඇය තාත්තට කියන්නේ ඔයා නිසා තමයි මම මේ විදිහ කෙනෙක් වුණේ කියලා. ඊට පස්සේ පෙන්නන්නේ ජියන්ලි හූනැන්දව හොයාගෙන ගිහින් ඇයි සමග කතා කරන්න ගන්නවා. දෙකටම පිස්සු වගේ මවාපාන්න එපා ඇයි සමග කතා කරන්න කියලා. ඉතින් ඇය රඟපාන එක නවත්තලා ජියන්ලි ආව හේතුව ඇහුවාම හූනැන්දගේ හා යූ කියන දියණියගේ කතාව දැනගන්න ඕනි කියන්නේ. ඒත් ඇයි නොකියන නිසා ජියන්ලි නැවත පිට වෙලා යනකොට හූනැන්ද කියන්නේ ශූරන් ඇයගේ දුවව මැරුව කියලා. ශූරන් ලුයු වෙන්කායිව හොයාගෙන ඇවිත් තාත්තා නිසා ඌට උන දේවල් වලට දණ ගහලා සමාවිල්ලනවා වගේම ඇය ඌට ගිනි තිප්පයකට ඇයගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න බෑ කියලා කියන්නේ. මේ අතරෙදි පෙන්නන්නේ හූනැන්ද එයාගේ කතාව කියනවා. ඒ දවස්වල ඇයට තේරිලා තියෙනවා ශූරන් යූට ආදරේ වගේ පෙන්නුවට ඇය ටිකක් වෙනස් කියලා. ඒ නිසා යූ ඇයගෙන් ඉවත් කරලා තියෙන්නේ. ඊට පස්සේ යූ තරමක ගෑනු ළමයෙක් වුණාම රෝයාව ඇයගේ සෙල්ලම් බඩුවක් ඉල්ලලා අඬනවා දකින ශූරන් කරන්නේ යූගෙන් බලින්ම සෙල්ලම් බඩුව ගන්න ඇයව තල්ලු කරනකොට එතන ඇති කලක වැදිලා බිම වැටෙනවා. ඉතින් යූ මැරිලා කියලා තේරුම් ගත්තාම එතන තිබ්බ වැවට ඇයව සන් කියන කාන්තාව දාලා තියෙනවා. ඉතින් මේ සිදුවීම දැක්ක එක්තරා සේවිකාවක් ඇයට මේ ගැන කියලා තියෙන වගේම ඒ සේවිකාව දැක්ක කියලා දැනගෙන ශූරන් ඇයව ජියාන් නිවසෙන් එළවලා තියෙන නිසා හූනැන්දට ශූරන්ට එරෙහිව පැමිණිලි කරන්න මේ ගෙදරදී ඉඩක් ලැබිලා නැහැ. ඉතින් අද ඇය මේ විදිහට ඉන්නේ ජියාන් මැඩම් ඇයට අනුකම්පා කළ නිසා. ඉතින් ඇයවත් ජෙන්වී ශාලාවට යවයි කියලා තියෙන බයට ශූරන්ට කීකරු වෙලා හිටියෝ කියනවා. ඉතින් ජියාන්ලි යූ වෙනුවෙන් අනිවාර්යයෙන්ම යුක්තිය ඉටු කරන්න පොරොන්දු වෙනවා. ශූරන්ට ආරංචි වෙන්නේ ජියාන්ලි හූනැන්දව බලන්න ගිහින් කියලා. ඒ වගේම හූ මෙච්චර දවසක් පිස්සු විදියට බොරුවට රඟපාලා ඇත්ති කියලත් ඇය හිතන්නේ. මේ නිසා ශූරන් මේ සැරේ යමක් කරන්න සැරසෙන්නේ. ඊට පස්සේ පෙන්නන්නේ සන් කියන කාන්තාව රෝයාවට සුප් එකක් බොන්න දෙනවා හරියට කාලා නෑ කියලා. ඒක බීලා ඉවර කළාම සන් එකපාරටම අඬමින් කියන්න ගන්නේ ඇය අවදි වෙනකොට හැමදේම හොඳින් වෙලා තියේ කියලා. එතකොට රෝයාවට මොකක් හරි දෙයක් වෙලා තියෙනවා කියලා තේරුම් යනවා. ඉතින් ඇයි සන්ගේ බෙල්ල මිරිකගෙන කෑ ගහන්න ගත්තාම එහෙමම සිහිය නැතුව වැටෙනවා. රෝයාව සිහිය නැතුව ඉන්නකොට ශූරන් ප්‍රධාන ලේකම්ට රෝයාවට කිසිම අසනීපයක් නැහැ, ඇය නිරෝගී විදියට ඉන්නේ කියලා ප්‍රතිකාර කරපු වෛද්‍යවරයා කිව්වා කියලා. ඉතින් සන් මේ වෙලාවේදී කියන්නේ රෝයාවට නපුරු අවතාරයක් වෙහිලා ඇති කියලා. ඉතින් මේ හැමදේම ශූරන්ගේ සැලසුම් කියලා නොදන්න ප්‍රධාන ලේකම් ඒ හැමදේම විශ්වාස කරලා ෂාමන් කෙනෙක් හොයලා රෝගේ සුවපත් කරන්න ඕනි කියන්නේ. ඒ වගේම රූයිටද එයාගේ අම්මයි තාත්තයි රෝයාවට අවතාරයක් වෙහිලා කියන කතාව ඇහිලා ජියාලීට ඇවිත් කියනවා වගේම අධිරාජ්‍යයාගේ දෛවත්නයා ආත්මය අල්ලගන්න ගෙදර එනවා කියලා. ජියාලීට තේරුම් යන්නේ මේකත් චූරාන්ගේ මොකක්ම හරි සැලසුමක් වෙන්නේ නැති කියලා. ඉතින් ඇයටත් නපුරු ආත්මයක් විදියට රඟපාන්න වෙයිද දන්නේ නැහැ කියලායි හිතන්නේ. ආදිපාදසෝ එයාගේ ආරක්ෂකයින් දෙන්න එක ශූරන් අධිරාජ්‍යයේ දෛවඥාව හම්බ වෙන්න ගිය කතාව ගැන කතා වෙමින් ඉන්නකොටම ජියාලි ඇවිත් ඉන්නවා කියලා දැනගත්තාම ඉක්මනටම ආරක්ෂකයින් දෙන්න ආදිපාදසෝ එක්ක සෙල්ලම් කරමින් හිටියා වගේ හැසිරෙන්න ගන්නේ. ඉතින් ඇයත් ඇවිත් අධිරාජ්‍යයාගේ දෛවඥා ගැන
දැනගන්න ආවි කියලා කිව්වහම ආරක්ෂක නිලධාරීන් කලබල වෙනවා ඔවුන් කතා කරපු දේවල් ඇය අහගෙන හිටියවත් කියලා. ඉතින් ජියාලිට හිතෙන්නේ හරිම වෙලාවක එහෙනම් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ශූරන් අවතාර දුරු කරන්න අධිරාජ්‍යයේ දෛවඥාව ගෙන්නන එක අසාමාන්‍ය සිදුවීමක් නිසා මේක ඇයට තනියම කරන්න බැහැ. අනිවාර්යෙන් ඇයට මේ වැඩේට වන්නින් කුමරිය උදව් කරනවා ඇති කියලා කියන්නේ. මේ නිසා ඇයට ඔහුගෙන් උදව් ඕනේ කියන්නේ වචන අනුකරණය කරන කෙනෙක් හොයා ගන්න. ඉතින් ආදිපාදසෝට ඇය නැවත යන්න කලින් කියන්නේ ඔහුට ඇය කරලා තියෙන උදව් අනුව ණය ගොඩක් ගෙවන්න තියෙනවා. ඒත් ඇය කලින් ඒ ණය ගෙවනවා කියලා හිතුවත් ඒ ණය දැන් ගෙවලා ඉවර කරන්න බැරි වෙයි කිව්වහම ඔහු ඒ පාඩුව විඳ දරා ගන්නම් කියලා හිනා වෙනවා. ඉතින් ඇය ඒ විදියට කිව්ව නිසා දැන් ඔහු සතුටින් ඉන්නේ. මේ හින්දා වෙනදා වගේ වෙන්චි එක එක ඒවා කියන්න ගත්තාම කස පහර ගහන්නේ නැහැ. අද ඕන දෙයක් කියන්න දෙනවා මූඩ් එක හොඳ නිසා. අද තමයි අවතාරයේ එළවන්න ජියාන් පවුල වෙත දෛවඥයා ඉන්නේ. ඉතින් ජියාන්ලි හුණෙන්දවත් ගෙදර සේවිකාවක් විදියට ජියාන් නිවසට අරගෙන එන්න හදනවා වගේම ටොන්ටාද මොන වගේ දේවල් වෙයිද දන්නේ නැති නිසා ආරක්ෂිත තැනකට ගිහින් ඉන්න කියන්නේ. ජියාන්ලි අහන්නේ මේ හැමදේම ඉවරුණාම ටොන්ට මොන විදියටද ජීවත් වෙන්න ඕනේ කියලා. ඇයට සරල සැපපහසු ජීවිතයක් ගත කරන්න ඕනේ කිව්වහම ජියාන්ලි ඇයට පුංචි තැයක් වෙනවා. ඉතින් ජියාන්ලි ටොන් වෙනුවෙන් නිවසක් මිලදී අරගෙන තියෙනවා වගේම ඇයට ව්‍යාපාරික වැඩක් කරගෙන නිදහසේ ජීවත් වෙන්න වගේම විවාහ වෙන්න ඕනේ නම් හොඳ කෙනෙක්ව තෝරගෙන විවාහ වෙන්න, එහෙම විවාහ වෙන්න ඕනේ නැත්නම් සැප පහසු ජීවිතයක් ගත කරන්න කියලා. මොකද ජියාන්ලිට ටොන්ව දැනෙන්නේ ඇයිගෙම නංගි කෙනෙක් විදියට කියලා තමයි කියන්නේ. ඉතින් ටොන් ජියාන්ලිගේ වචන ටිකට ඇයව වැළඳ ගන්නවා. ඔන්න අධිරාජ්‍යයේ දෛවඥයාවේ රෝයාව පරීක්ෂා කරලා ඇයට යම්කිසි මන්ත්‍රයක් කියමින් එකපාරටම අවදි කරනවා වගේම ශූරන් ළඟට ගිහින් ඇයගේ කටට යම්කිසි දෙයක් දැම්මහම කටින් ලේ එන්න ගන්නවා. ඉතින් අපුරු ආත්මයේ ඇඟ ඇතුලේ ඉන්න නිසා ඉක්මනටම අයින් කළේ නැති වුණොත් ඇය අනතුරේ වැටේ කියලා ඔහු කියන්නේ. මේවා අනකොට ප්‍රධාන ලේකම්ද හොඳටම බය වෙන හින්දා ඔහු කියන විදියට පූජාව කරන්න එකඟ වෙනවා. ඒ අනුවරෑ ජියාන් නිවසේදී තොවිලයක් කරන්න තමයි යන්නේ. පවුලි සියලු දෙනාම ඊට සහභාගී වෙලා ඉන්නවා. කොහොම හරි ගෙදරේ ඉන්න නපුරු ආත්මේ ඇති කෙනාව හොයාගන්න මේ පූජාව කරන්නේ. ඉතින් ඒ ආත්මේ ජියාන්ලිගේ ඇඟේ ඉන්නේ කියලා ඇයි ළඟට තමයි දෛවඥයා යන්නේ. මේ නිසා ඇයිගේ ඇඟේ ඇති නපුරු ආත්මය ඉවත් කරන්න ඕනි කියලා ඔහු කියන්නේ. ඒත් හැමෝම ඇයට ඒ විදිහේ නපුරු ආත්මයක් නැහැ කියලා කියනකොට ජෙන්වි ශාලාවේ ඉඳලාම ඇයි තුල නපුරු ආත්මයක් තිබිලා එන්න එන්න ආත්මයේ බලේ වැඩි වෙලා කියනකොට ජියාලි නම් කියන්නේ මං ජෙන්වි ශාලාවේ ජීවත් වුනේ අඩු වර්ණ ඇඳුම් ඇඳලා. ඇඳට එක රෙත්තයි දිගු කාලයක් දැම්මේ. ඉතින් මං කලින් වගේ නම් හැසිරුනේ මං දැනටමත් මැරිලා. ඒත් මං කියපු විදිහට දේවල් වෙනස් කරගෙන හිටියේ ජෙන්වි ශාලාවේදි ජීවත් වෙන්න විතරයි කියලා. ඉතින් එහෙම කිව්වාම gedara aya eva සැක කරන්නේ නැති වෙනකොට දෛවඥයා කියන්නේ ජියාන් නිවසට ආවට පස්සේ ඇය විභාගයෙන් පළමු තැන ගත්තා. ඒව ඇතුළු හැම කීර්ති නාමයක්ම ගත්තා. ඒ දේවල් නපුරු ආත්මය තමයි කළේ. ඉතින් ඒ හැමදේම මියගිය ෂූ ෆැං ෆෙයි කරන්නේ නැත්තේ කියලා තමයි ඔහු කියන්නේ. ඉතින් ෂූරන්ද ප්‍රධාන ලේකම්ට ඒත්තු ගන්වන්නේ හුවයි ෂියාන් නගරයේ ෂූ මිනිසුරු ගැන මෙච්චර හොයලා බලලා දේවල් කරන නිසා ඇයිගේ ඇඟේ ෆැං ෆෙයි ඉන්නවා ඇත්තේ කියලා. ඉතින් මේ අතරේදි රෝයාව කෑගහන සත්‍ය ඇහුණාම කට්ටිය දැන් දෛවඥයා කියන දේ ඇත්ත කියලා හිතන්නේ. ඉතින් ප්‍රධාන ලේකම් ෂූරන්ගෙන් තමයි මොකද කරන්න ඕනේ අහන්නේ. ෂූරන්ට කොහොමත් ජියාන්ලිව ගෙදරින් නෙලවන්න ඕනේ වුණ නිසා පූජාව කරමු කිව්වහම ඒ අතරේදි ජියාන්ලි දකින්නේ ආදිපාද සූගේ සේවකයා එක්ක මේ තොවිලේ සිද්ධ වෙන තැනට හඬ වෙනස් කරලා කතා කරන්න පුළුවන් කාන්තාවක් අරගෙන එනවා. ජියාන්ලි කටට යමක් කාටවත් නොපෙනී දා ගන්න අතර එකපාරටම අමාරුවක් ඇදලා කෑ ගහන්න ගන්නවා. ඉතින් ඔන්න ජියාන්ලිගේ රඟපෑම පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් අර කාන්තාව සේවකයාගේ පිටුපස ඉඳලා හඬ වෙනස් කරමින් කතා කරන්න පටන් ගන්නවා මියගිය හුණෙන්දගේ දියණිය විදියට. ඉතින් ප්‍රධාන ලේකම්ටද අදා ගන්න බැරුව මෙය බලාගෙන ඉන්නේ. මොකද ඇයත් ලේකම් ගෙතුව නිසා. ඉතින් මේ වෙලාවේදී හුණෙන්දත් මෙතන ඇවිත්
ප්‍රධාන ලේකම්තේ අයගේ දියණියගේ කටහඬ කියමින් අඬන්න ගන්නකොට එතනට ජියාන් මැඩම්ද ඇවිත් ඉඳලා මෙතන වෙන දේ පැහැදිලි කරන්න කියන්නේ. ඉතින් ඌ නැන්ද මැඩම් ජියාන්ට ඇයට පිස්සු ඇදලා නැහැ, ඒ ඇත්තටම යූ කතා කරන්න කියනවා. ප්‍රධාන ලේකම්ටත් ඒ දුව කියලා තේරිලා අඬන්න ගන්නවා. වගේම ජියාන්ගේ ඔළුවට ගාමින් කියන්න ගන්නේ, රෝයාවට මං හිරි අර කරන්නේ නැහැ, මගේ ඔළුව රිදෙනවා, ඔළුව පැලිලා ලේ යනවා, මාව මරන්න එපා කියලා. ඉතින් මේකට ශූරාන්ට තරහ ගිහින් ජියාන්ලි රඟපෑමක් කරන්න කියලා කියනකොට හූනන්ත තරහින් ශූරාන්ගේ ඇඟට කඩා වදිනවා. වගේම ජියාන්ලි නැවත පියවිසිහියට ආව වගේ හැසිරලා කියන්නේ, ඇයට යූ කියලා කෑනු ළමයෙක්ව පෙන්නුනා, ඇයි රෝයාව එක්ක සෙල්ලම් කරමින් ඉන්නකොට යූගේ සෙල්ලම් බඩුවක් ශූරාන් ඇදලා අරගෙන ඇයව තල්ලු කරලා තාලා හිස කලක වැදීම නිසා මිය ගියා. වගේම එතන තියෙන වැවට ඇයව දැම්ම කියලා. ඉතින් ඌනැන්ද වේදනාවෙන් කෑ ගහන්න ගන්නකොට ශූරාන්ගේ වැඩවලට හැමෝම කලබල වෙලා බලන් ඉන්නේ. කොහොම හරි අර දෛවඥයාට මතක් වෙන්නේ ශූරාන් කිව්වා ඇයගේ කුසේ ඔහුගේ දරුවා හිටියා, ඒ දරුවා ජියාන්ලි නිසා නැති වුණා කියලා. මේ නිසා ඒ තරහ මේ වෙලාවේදී ඔහු පිට කරමින් ජියාන්ලිට පහර දෙන්නේ ඉස්සරහට එනකොට ඒක දකින ටොන් කරන්නේ ජියාන්ලිගේ ඉදිරියට ඇවි කඩු පහර කන එක. ඉතින් හැමෝම බය වෙලා කෑ ගහගෙන දුවන්න ගන්න අතර දෛවඥයාගේ පිරිස නිවසේ ඉන්න පිරිසට පහර දෙන්න ගන්නවා. කොහොමාරි ජියාන්ලිට ආයි පාරක් කඩුවෙන් අනින්න හදනකොට මේ සැරේ ටොන් ජියාන්ලිගේ ඉස්සරහට පැනලා ඇයව බේර ගන්න කඩු පහර ගනවා. කොහොමාරි ආදිපාදසෝගේ සේවකයා අර දෛවඥයාට පහර දෙන්න හදනකොට කරන්නේ ශූරන්ගේ බෙල්ලට පිහිය තියලා ඇයත් සමග පැනලා යන එක. ඉතින් දැන් ටොන් මිය ගිහින් නිසා ජියාන්ලි මහායියෙන් කෑ ගහලා වේදනාව පිට කරන්න ගන්නවා. ඔය අතරේ තියාලේ දෛවඥයා වෙන වෙන්කායිට ආදිපාදි සූගේ සේවකයා කලින් පහර දීලා තිබුණ නිසා මගේ අනුකොට අමාරුවට බිම වැටෙනවා. ඉතින් ඔහු ශූරන්ගේ ළඟම එහෙම්මම මිය යනවා. පහුවදා උදේ ජියාන් නිවසේදී මියගිය පිරිසගේ සිරුරු ඉවත් කරනවා පෙන්නන්නේ. ඒ වගේම ශූරන්ගේ සේවිකාව වන සන්ව සෙබළුන් ඇවිත් අරගෙන යනවා. මේ අතරේදී ජියාන්ලි මියගිය ටොන්ගේ සිරුර ළඟට වෙලා වේදනාවෙන් බලාගෙන ඉන්නවා. ඇයට මතක් වෙන්නේ ටොන් අන්තිමටම මැරෙන්න කලින් කිව්වා, ශුලි එක තමයි මගේ ජීවිතේ ලස්සනම කාලය ගත වුණේ, ශුලිව මගේ සහෝදරිය විදියට හම්බ වෙන්න ඕන, දැන් ජියාන්ලි ආර්යාව ළඟට මට යන්න පුළුවන්, මගේ සිරුර ජියාන්ලි ආර්යාව ළඟම බෝම්බ දාන කරන්න කියලා. අන්තිමටම සේවකයින් ඇවිත් ඇයගේ සිරුර අරගෙන යනකොට ජියාන්ලි ඒ වෙලාවේදී හංගන් හිටපු වේදනාව පිට කරමින් ටොන්ගේ මිනිය පස්සෙන් දුවගෙන ගිහින් ටොන්ව අරගෙන යන්න එපා කියලා කෑ ගහන්න ගන්නවා. ඉතින් ඇය වේදනාවෙන් කෑ ගහන සත්තෙට ඇයගේ ළඟම සහෝදරයෝ ඇවිත් ඇයව සනසවන්න උත්සාහ කරනවා. වගේම තාත්තා ජියාන්ලිට කෑ ගහන්නේ ඇයට ඉක්මනටම යන්න දුන්නොත් විතරයි ඇයි ඉක්මනටම ඉපදෙන්නේ කියලා. ඉතින් ඇය යන්න ඉඩ දීලා මහා අයියෙන් වේදනාවෙන් කෑ ගහන්න ගන්නවා. ඒත් සමගම ඇය සිහිය නැතුව ඇදගෙන වැටෙනවා. ඔය අතරේදී හුනන්දත් සිය දිවි නසාගෙන තියනවා ලිපියක් තලියලා තියලා. ඉතින් දැන් හැමෝටම තේරුම් යන්නේ ශූරන් නිසා මේ හැමදේම වුණේ කියලා. මහරජතුමා ආදිපාද සූ සමග කතා කරන්නේ වන්නින් කුමරිය හිතන්නේ නැතුව ඇති ජියාන්ලිද සෙල්ලම කරමින් මීට එකතු වෙයි කියලා. මොකද අන්තිමටම ඇය ළඟ හිටපු හිත්තෝ මිය ගිය නිසා. ඉතින් දැන් වන්නින් තරහින් ඉන්නවා පෙන්නන්නේ ජියාන්ලිගෙන් පළිගැනීමේ බලාපොරොත්තුවෙන්. ශූරන්ගේ සහෝදරිය වන උපබිසව තාත්තට කියන්නේ ශූරන්ව බේරගන්න ඕනේ නම් ඔහු දුවලව හදපු විදියට රජු ඉදිරියේ සමාව ඉල්ලලා පැවිදි වෙන්න යන්න කියලා. ඒත් ශූරන්ගේ තාත්තා නම් මේ වැඩේට පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා තමයි පේන්නේ. මේ නිසා උපබිසව කියන්නේ එහෙම නොකළොත් ඔහුට එක දියණියක් අහිමි වෙන්නේ කියලා තරහින් පිට වෙලා යනවා. මේ අතරේදී උපබිසවගෙන් ජියාන් පවුලට පණිවිඩයක් ලැබෙනවා. ශූරන්ගේ තාත්තා ඔහුගේ නිලතල අතහැරලා දාලා පැවිදි වෙන්න යනවා. වගේම ශූරන් දරුණු අපරාධයක් කරලත් ඒ පිටුපස යම් හේතුවක් තියෙන නිසා උපබිසව ශූරන්ගේ ජීවිතේ බේරලා දෙන්න කියලා තිල්ලලා තියෙනවා. ඉතින් ඒ වචන ටික ඇහුණාම ජියාන්ලි ආච්චිට හා තාත්තට කියන්නේ මේ හොඳ ආරංචිය කුඩම්ම හේවත් ශූරන්ට කියන්න යන්න ඕනේ කියලා. ඉතින් ඔවුන් කිසි දෙයක් නොකිය ඇයට යන්න ඉඩ දෙනවා.
ඇයට උන් වැරදි කළ නිසා. ඊට පස්සේ පෙන්නන්නේ ෂූරන් කළුවර කාමරයක දාලා දොර වහලා තියෙන අතර ඇයට මියගිය අයව මතක් වෙන්න ගත්තාම බයෙන් කෑ ගහන්න ගන්නවා. මේ අතරේදී ජියාන්ලි ෂූරන්ව බලන්න ඇවිත් කියන්නේ හෝ නැන්ද ඇයට කිව්වා ජියාන්ලිගේ අම්මගේ සුවවෙමින් තිබුණු අසනීපය නරක අතට හරවන්න වෙදුදුරාට අල්ලස් දුන්නා කියලා. ඒ වගේම ෂූරන් කියන්නේ ඇයි කියපු දේවල් ප්‍රධාන ලේකම් පිළිගන්නේ නැහැ හුනැන්දට පාඩමක් උගන්වනවා කියලා. කොහොම හරි හුනැන්දත් දැන් මිය ගිහින් නිසා ෂූරන්ටත් ඇයි කිය තැනටම ගිහින් ඇයි සමග ප්‍රශ්න විසඳන්න කියලා බොන්න යමක් දෙනවා. ඒකට බයේ කෑ ගහන්න ගන්නකොට ඇයව බේරගන්න ජියාන් පවුලේ කවුරුත් එන්නේ නැහැ කියන්නේ. ඉතින් ජියාන්ලි ඇයගේ අම්ම මොනතරම් වේදනාවකින් මැරෙන්න ඇතිද කියලා කෑ ගහමින් කියනකොට ෂූරන් නඩමින් කියන්නේ ඇයට මේ දේවල් කරන්න බල කරපු නිසා කලේ කියලා. ඒ ජියාන්ලිගේ අම්මව බේරගන්න කොච්චර අවස්ථා තිබිලත් ඒ කිසි දෙයක් නොකළ නිසා ඒවට වන්දි ගෙවන්න කියලා ජියාන්ලි පිට වෙලා යන්නේ. ජියාන්ලි තාත්තා ළඟට ගියාම ඔහු ජියාන්ලිගෙන් අහන්නේ ඔහු සමග තරහින්ද ඉන්නේ ෂූරන් එදා ජියාන්ලිගේ අම්මගේ අසනීපය අසාධ්‍ය තත්වයට පත් කළ කෙනා කියලා දැනගත්තා නම් කවදාවත් ජියාන් පවුලට වත්ත ගන්නේ නැහැ කියලා. ඉතින් ජියාන්ලි ඉපදෙනකොටම ඇයගේ අම්මා මිය ගිය නිසා ඒ වරදත් ඇයගේ පිටින් ගියේ. මේ නිසා අම්මා මැරීමේ වරද හා ෂූරන්ගේ දරුවා මැරීමේ යන දෙකම ජියාන්ලි පිටින් යවපු එකට සමාව ඉල්ලනවා. ඉතින් ජියාන්ලිට කරපු හැම වැරැද්දකටම ඇය තාත්තට සමාව දෙනවා. ඒ ජියාන්ලි කියන්නේ ජෙන්වි ශාලාවේ කාත් කවුරුවත් නැතුව විඳපු දුක් ගැන වගේම කවදාවත් ඇය ගැන හොයලා බලන්න ලිපියක්වත් එවලා නැති නිසා ඇයව පවුලේ අය අතහැරලා දාලා කියලා හිතුවා වගේම ඇයට නැවත ගෙදර එන්න ඕනේ වුණා. මේ හැමදේම නිසා හිතේ ඇති වෙලා තියෙන කැළල කවදාවත් සුව වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රධාන ලේකම්වරයා බලාපොරොත්තු වෙන ජියාන්ලි නැවත එන්නේ නැහැ කියලා කියන්නේ. ඊට පස්සේ චෙන් රජු ලබාගත් ජයග්‍රහණය ඔහුගේ පිරිස සමග සතුට සමරනවා වගේම චෙන් රජුට ජියාන් පවුලේ සිදුවීම ආරංචි වෙලා ප්‍රධාන ලේකම්මේ ප්‍රශ්නේ එක්ක රාජ්‍ය සභාවට සහභාගී වෙන්නේ නැහැ කියලා ආරංචි වුණාම රජුගේ පිරිසට රාජ්‍ය සභාවේ ආධිපත්‍යය ලබා ගන්න පුළුවන් කියලා කිව්වහම චෙන් රජු ගොඩක් සතුටු වෙනවා. ඒ අනුව කිව්වා වගේම චෙන් රජුගේ පිරිස චෙන් රජුගේ පැත්තට කතා කරන්න ගත්තාම මහරජු අවුලෙන් ඉන්නේ ප්‍රධාන ලේකම් නැති නිසා ලීගේ ආධාරකරුවන් විතරක් දැන් ඉතුරු වෙලා ඉන්නේ කියලා. මහරජතුමා ආධිපාද සූට කියන්නේ මහා ජාවෝ නම් නියෝජිත පිරිසට මාලිගාවට ආරාධනා කරලා මහායාන හේවත් අධිරාජ්‍යය සමග සන්ධානයක් පිහිටුවීම ගැන සාකච්ඡා කරන්න ඕන, මේ උත්කර්ෂවත් අන්දමින් පවත්වන්න ඕන කියලා. මොකද රජුට ඕනි වෙන්නේ මහා ජාවෝ සමග යහපත් සම්බන්ධතාවයක් තියෙනවා කියලා පෙන්වන්න. ඉතින් මේ මහජාව කියන කෙනාට මේ වෙනකොට පාලනයේ අස්ථාවර නිසා සාර්ථක වෙන්න විශ්වාසවන්ත සගයෙකු අවශ්‍ය වෙලා තියෙනවා. මේ නිසා ඔවුන් සමග සන්ධානගත වුණොත් හොඳයි කියලා කියන්නේ. ඔහුට උරුමකාරයින්ද නැහැ වගේම සහෝදරියත් අගනුවරට පැනලා ඇවිත් තියෙනවා. ඉතින් මේ සන්ධානයේ ඇති කරගන්න එක ප්‍රශ්නයක් ඇති නොකර හොඳ සම්දර්ශනයක් පවත්වන්න හොඳ අපේක්ෂකයෙක් විදිහට ආධිපාද සූෂෙන් යූරෝන්ව යෝජනා කරනවා. ෂුලියගේ තාත්තගේ අසනීපේ හොඳ කරන්න ජියාන්ලි ඉල්ලන්නේ ඇයිගේ අත හොඳ කරපු කෙනාව. ඒත් ආධිපාද සූගේ ආරක්ෂකයින්ට ඇයි ඉන්න තැන තාම හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒත් කොහොම හරි හොයාගෙන එක්කගෙන එන්න කියලා තමයි ආධිපාද සූ නම් කියන්නේ. මේ අතරේදී චූලාන් චෙන් රජුට කියන්නේ මහා ජාවෝ පිරිසව අධිරාජ්‍යය සමග සන්ධානගත වීමට කැමති වෙලා තියෙනවා කියලා. ඉතින් මහායාන් වල ඉන්න කුමරිය නැවත ගෙන්ව ගන්න තියෙන ප්‍රධාන අරමුණ ඒක කියලා දැනගත්තාම චෙන් රජුට හිතෙන්නේ මේ ජාවෝගේ සහෝදරිය මිය ගියොත් චෙන් රජුගේ සහෝදරයා වන මහා අධිරාජ්‍යයට කරදරයක් ඇති කරන්න පුළුවන් කියලා. මේ නිසා ෂෞහන් හේවත් ආධිපාද සූ මුණගැහෙන හැම කෙනා ගැනම විමර්ශනය කරන්න කියලා කියන්නේ. ජියාන්ලි සහෝදරයාගේ සොහොන ළඟ ඉන්නකොට ආධිපාද සූ ඇයව හොයාගෙන එනවා. ඉතින් ඔහු මේ විදියට ඇවිත් තියෙන්නේ ෂුලීගේ සේවිකාව ඌට හොයන්න කියලා තිබුණ නිසා මේ පාර ඇයව හොයාගත්ත කියලා කියන්න. ඔන්න ඒ අනුව එක්තරා කුටියක් ඇතුළට ගියාම දකින්නේ ඇය කොරවන සත්‍යයට බයේ හැංගිලා අඬමින් ඉන්නවා.
ඉතින් ඇය එහෙම බයේ ඉන්නේ ශුලීගේ අවසන් රාත්‍රියේ දවසේ මහ වැස්සක් ඇදහැලුණ නිසා. ශුලී ඇය ළඟට ගිහින් ඇය ෆන් ෆේ විදියට හඳුන්වලා දීලා ඇයව වැළඳගත්තාම ඇය අඬමින් කියන්නේ ඇයටත් ශුලී සමග එදා යන්න තිබුණා කියලා. ඉතින් එදා ඇයටද පිරිස පහර දීලා ගෝණියකට දාගෙන කැලේට ගිහින් අතහැරලා දාලා තියෙනවා මැරිලා කියලා හිතලා. මේ නිසා ඇයට සිහිය ආවහම වෙනත් පළාතක හැංගිලා ඉඳලා නැවත ඇයගේ සහෝදරයාගේ ගෙදර ආවහම තමයි ෂූ පවුලට වෙලා තියෙන දේ ගැන දැනගෙන තියෙන්නේ. ඒ අතරේදී ආදිපාදසු ජාවෝ දූත පිරිස පැමිණෙන නිසා ඔවුන්ට පවත්වන භෝජන සංග්‍රහයේ ඉදිරිපත් කිරීමක් කිරීමට ඇයට කතා කරනවා වගේම ඒ වැඩේ පාරව ක්‍රියා කරන්නේ චෙන් යූරෝන් කියලත් ඔහු කිව්වහම ජියාලි ඒ ගැන කල්පනා කරලා අන්තිමටම ආදිපාදසු වෙනුවෙන් සංදර්ශනයට සහභාගී වෙන්නම් කියන්නේ. ඉතින් ජියාලි යූරෝන්ට ලිපියක් යවනවා අඛණ්ඩතා පාසල වෙනුවෙන් දූත පිරිස පිළිගැනීමේ නියෝජිතයා සමග සම්බන්ධ වෙලා වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් ඔහුගෙන් පිළිතුරක් නැති නිසා අවුලෙන් හිටපු ජියාන්ලීව යූරෝන් මුණ ගැහෙන්න ගිහින් ඇයට දූත පිරිස ඉදිරියේ වාදනය කරන්න කියලා ඉල්ලනවා. ඒත් එදා විභාගයේ දවසේ වාදනය කරපු එක වාදනය කරන්න එපා, ඇයට වෙන එකක් වාදනය කරන්න බැරි නම් ඇයට සංදර්ශනයේ එන එක ප්‍රතික්ෂේප කළා කියලා රජුට කියන්නම් කියලා කියන්නේ. ඉතින් ඇය අහන්නේ ඕගේ මියගිය බිරිඳ වගේ ඇයව පේන නිසාද ප්‍රතික්ෂේප කරන්නේ, අනික ඇය මහලේකම්ගේ දුව මිසක් ඕගේ බිරිඳ නෙමේ, ඇයගේ සේවිකාවගේ මිය යෑම නිසා දවස් ගානක් සිත් ඇවුලෙන් හිටියේ, ඉතින් දුක තුනී කරගන්නයි මේ අවස්ථාව ඉල්ලන්නේ කියලා. ඊට පස්සේ යූරෝන් කිසිම දෙයක් නොකිය එතනින් පිට වෙලා යනවා. මේ අතරේදී සුපුරුදු පරිදි යූරෝන්ට එදාරෑ ශුලීව මතක් වෙන්න අරගෙන වේදනාවෙන් හැසිරෙන්න ගන්නේ ඔහු ඇයට කරපු දේවල් එක්ක. යූරෝන්ට ජියාලීව දකිනකොට මෙච්චර අපහසුයෙන් ඉන්න නිසා ඇත්තටම ඔහු ඇයි සමග ඉදිරිපත් කිරීම කරයිද නැත්ද, ඉස්සරහට මොන වගේ කුතුහලයේ පිරුණු දේවල් වෙයිද කියලා බලන්න 9 වෙනි කොටසින් අපි හමුවෙමු.